අයිබෝවන්, අද මම ඔබට විශේෂ කාරණාව පිළිබඳව කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපට ජීවිතයේ නමක් තැබීමේදී බොහොම වැදගත් වෙනවා. පුරාණයේ සිටම ඉෂිවරුන් නැත්නම් ප්‍රභූන්ට නම් තැබීමේදී බොහොම වැදගත් ආකාරයට නැත්නම් ඒ නමේ යම් අරුතක් තිබෙන ආකාරයට නම් තබා තිබෙනවා ඔබ දැක තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක ඇති සිදුහත් කුමාරයා ඉපදුන අවස්ථාවේ නම් තැබීමේ මංගල්‍යයක් තබමින් නිවැරදි ආකාරයට එම මංගල්‍ය සිදු කරා. ඉතින් ඒ නිසා මේ වර්තමාන සමාජය තුළ ඊට වඩා වෙනස් ආකාරයට යම් යම් ක්‍රමවේද මත නම් තබනවා අපි දැකලා තිබෙනවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂයට අනුව නැත්නම් යම් නියම ක්‍රමවේදයට අනුව ලංකාවට නැත්නම් අපගේ හෙළදිව ක්‍රමවේදයට අනුව කොහොමද නිවැරදිව නමක් තබන්නේ කියන එක. ඔතෙන්දී අපට බොහෝම වැදගත් වෙනවා නම අපට තියන්න පුළුවන් ක්‍රම කිහිපයකට. මම ඔබට මෙතෙන්දී අද කියලා දෙන්නම් පොඩි කරුණු කාරණාවන් කිහිපයක් පිළිබඳව. එකක් තමයි අපට දරුවෙක් ලැබුණු පසු දරුවාගේ උපන් වේලාව නිවැරදි විදියට ගන්න දරුවා ඒ ආකාරයට අප රෝහල තුල උප්පත්තිය ලබන වෙලාවේ දරුවා ඒ උප්පත්තිය ලබන වෙලාවේ නැත්තම් අඬන නැත්තම් කෑ ගහන වෙලාව කියලා අපි කියනවා. ඉතින් එතෙන්දී යම් වෙලාවක සමහරවිට දරුවා උප්පත්තිය ලබලා සමහරවිට විනාඩියක් දෙකක් යනකම් වෛද්‍යවරුන් පවා උත්සාහ කරනවා එම දරුවා දරුවාට හුස්ම නැත්නම් ශ්වසනය පිළිබඳව වේසක් ගන්නවා. ඉතින් එතෙන්දී අපට නිවැරදි ආකාරයට අපි නිවැරදි වේලාව ලබා ගන්න එතෙන්දී. ඉතින් මේ නිවැරදි වේලාව ලබාගෙන අපි එයට ජන්ම පත්‍රයක් සකස ගන්නවා. ඒ ජන්ම පත්‍රය තුලින් අපි ජන්ම පත්‍රයේ ලග්නයට අනුව අපි අපට නම් තබා ගැනීම හැකියාව තිබෙනවා. උදාහරණයක් විදිහට ලග්න 12ක් තියෙනවා. ඒ ලග්න 12න් ට නම් තැබීමේ යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි නැකතට අනුව. යම් කෙනෙක් උප්පත්තිය ලබනකොට නැකත් 27ක් තියෙනවා. ඒ නැකත් 27න් කුමන හෝ නැකතක තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නැකතට අනුව අපට දෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ආකාරය තමයි දිනයට අනුව. ඉතින් එතෙන්දී දිනයට අනුව ලබා දීමේදී දින හත තුළ යම් යම් දිනයට අදාළව අක්ෂරයන් තියෙනවා. ඒ අක්ෂරයන්ට අනුව අපි යම් ඒ ක්‍රමවේදයකට ලබා දෙනවා. ඔක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. සමහර අවස්ථාවන් දැන් මම බොහෝ නාමයන් ලබා දීමේදී මීටත් වඩා එහා ගියපු ගැඹුරු සිද්ධාන්තයකට නැත්නම් පාරම්පරික ක්‍රමවේදයකට තමයි මම නාමයන් ලබා දෙන්නේ. ඒ නාමයන් 100%ක් නිවැරදි ආකාරයට ලබා දෙන්න මම නිතරම උත්සාහ කරනවා. ඒ වගේම එක වග බලා ගන්නම ඔබට මේ නාමයන් ලබා ගැනීමේදී මම නාමයන් ලබා දීමේදී මම සිදු කරන්නේ බොහෝ දුරට මීට එහා ගියපු මෛත්‍රී පරමෛත්‍රී නැත්නම් සම්පත් නැකතකට අදාළව වෙන ආකාරයට දරුවාට ඒ නාමයන් ලබා දීම. ඉතින් එතෙන්දී ඇයි අපි මේ සම්පත් නැකතකට නැත්නම් මෛත්‍රී පරමෛත්‍රී නැකතකට නාමයන් ලබා දෙන්නේ? ඔබ දන්නවා සමාජයේ විවිධ පුද්ගලයන් සිටිනවා. විශේෂයෙන්ම දේශපාලඥයින් වෙන්න පුළුවන්, ප්‍රභූ පිරිස් වෙන්න පුළුවන්, ආරක්ෂක නිලධාරීන් වෙන්න පුළුවන්, නැත්නම් ආගමික නායකයින් වෙන්න පුළුවන්. ඔය විවිධ පුද්ගලයන් සිටිනවා. ඉතින් ඔය විවිධ පුද්ගලයන් එම තනතුරකට එම රැකියාවේ යම් තැනකට යන්න ඒ පුද්ගලයාගේ පුණ්‍ය මහිමය නැත්නම් ඒ ගෙනාපු පෙරපින බලපානවා පැහැදිලිව. ඉතින් ඔතෙන්දී අපට මේ පෙරපින යම් කෙනෙකුට පෙරපින තියෙන්න පුළුවන්. නමුත් මේ
ආකාරයට නිවැරදි ආකාරයට නමක් ලැබීමෙන් එම පුද්ගලයාට මෙම ආත්මය තුළ නැත්නම් මෙවැනි මේ අවස්ථාවේ නමක් ලැබීමෙන් සමහර විට ඊට වඩා ලැබෙන්නට තියෙන දේ දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. අපි කියන්නේ උදාහරණයක් විදිහට රජෙක් වෙන්න නම් සුදුසු නාමයන් සුදුසු අක්ෂරයන් යොදා ගන්න ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒක නිසා මම ඔබගෙන් ඉල්ලන්නේ ඔබගේ බලාපොරොත්තුව ඕනම තාත කෙනෙක්ගේ මවකගේ සෑම කෙනෙක්ගෙම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවාට නිවැරදි ආකාරයට නමක් තබලා ඒ දරුවා උසස් තැනකට නැත්නම් සමාජයේ යහපත් අයුරින් ජීවත් වෙනවා දකින්න. ඉතින් එතෙන්දී ඒ යහපත් අයුරින් ජීවත් වෙනවා දකින්න නම් අපට සමහර අවස්ථාවන්වල ඒ දරුවාගේ නාමය පවා බලපාන වෙලාවන් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබ දැකලා තියෙන ප්‍රබල දේශපාලඥයින්ගේ පවා සමහර නාමයන් තුළ විශේෂ දේවල් දැකලා තියෙනවා අපි. ඒක නාමකරණ විශේෂඥයින් දකිනවා. ඒ වගේම තමයි මෙම නාමයන් ලබා දීමේදී යම් දරුවෙකුට නාමයක් තැබීමේදී අපි සාමාන්‍ය සමාජය තුළ දැකලා තියෙනවා. මොකද පුද්ගලික මටත් ඒ අත්දැකීම තියෙනවා. සමහර අය යම් අන්තර්ජාලය තුළ යම් අකුරු කීපයක් හෝ නැත්තම් තමන් දන්න විදියට අක්ෂර කීපයක් රැගෙන අපෙන් විමසනවා මීට අවශ්‍ය නාමයන් ලබා දෙන්න කියන එක. ඒ නාමයට වඩා යම් දන්න කියන ආකාරයට දන්න කියන කෙනෙක්ගෙන් ඒ දේ සිදු කරගන්න. මොකද සමහර වෙලාවන් වලට අපටත් යම් ගැටලු තත්ත්වයන් එනවා මෙවැනි ආකාරයෙන් නාමයන් ඉල්ලීමේදී. මොකද සමහර අකුරු ඇත්තටම සුබ අකුරු නොවෙනවා. අපිට ඔතන අකුරු ගන්නකොට සමහර අය සුභාකුරු විදිය සුභාකුරු අසුභාකුරු පිළිබඳව දැනීමක් නැතුව ලබා ගන්නවා. නැත්නම් තවත් ක්‍රමවේදයකට බොහෝ අය සිදු කරනවා. ඔවුන්ට නමේ අර්ථයක් ගැන හිතන්නේ නැහැ. ඔවුන් කුමන හෝ ආකාරයකින් නාමයන් ඉල්ලන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මෙවැනි දේ සිදු කරන්න එපා. ඔබ ජ්‍යොතිෂයට අනුව හෝ නැත්නම් කුමන ආකාරයට හෝ ඔබගේ දරුවා අනාගතයේ සාර්ථක පුද්ගලයෙක් කරන්න බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඒ නාමකරණයන් නිවැරදි ආකාරයට ලබා ගන්න. ඒ වගේම තමයි ඔබගේ ගමේ වෙන්න පුළුවන් ප්‍රදේශයේ වෙන්න පුළුවන් ප්‍රදේශයේ දක්ෂ නාමකරණ වේදීන් ඉන්නවා. ඉතින් ඔවුන්ගෙන් උපදෙසක් ගන්න ඔබ වග බලා ගන්න. මොකද නැත්නම් දරුවාට නැවත ඔබ දන්නවා නමක් අරගෙන නැවත වෙනස් කරන්න අපට බොහෝ වෙහෙසක් දරන්න සිදු වෙනවා. ඉතින් අපට පළවෙනිම අවස්ථාවේ ඒ නම නිවැරදි ආකාරයට තිබෙනව නම් ඔය කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මතක තබා ගන්න දරුවාට තබන නම දුවෙක් හෝ පුතෙක් හෝ වේවා ඒ විදියට ඒ ආකාරයට නම තබන්න. ඔබට මම ඉදිරියේදී මේ සම්බන්ධ යම් යම් දැනුවත් කිරීම් කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ වගේම තමයි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙනවා මාගේ දරුවන්ට නම් ලබා දීම සම්බන්ධව තිබෙන අන්තර්ජාලයේ වෙබ්සයිට් එක. ඔබට එයට ගිහින් එයට යන්න එයින් ඔබට බලා ගන්න පුළුවන් කොහොමද නිවැරදිම නමක් ලබා ගන්නේ කියන එක. ඔබට පුළුවන් ඔබේ පවුලේ නාමකරණ වේදී මහත්මයාගෙන් හෝ මහත්මියගෙන් නැත්නම් ප්‍රදේශයේ නාමකරණ වේදීගෙන් ඒ ආකාරයට නමක් ලබා ගැනීමට ඔබට තවත් මෙවැනිම වැඩසටහනක් මං ඉදිරියේදී ගේන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.